ආයුබෝවන් අද සූදානම් වෙන්නේ රසාස්වාදයක් ලැබීමේදී සැලකිය යුතු කරුණු මොනවාදයි කියන්න කරුණු විදිහට මම කීපයක් කියන්නේ මීට අමතරව නෝට්ස් කීපයක් එවනවා ඒකත් සටහන් කරගන්න අවශ්‍ය නම් එහෙම කරගන්න මතක තියාගන්න ධාරණේ තියාගන්න රසාස්වාදයක් ලැබීමේදී සැලකිය යුතු කරුණු 1 කවියාගේ පරමාර්ථය කුමක්ද 2 ඒ සඳහා යොදාගත් කාව්‍ය අනුභූතිය අපි දැන සිටිය යුතුයි 3 වස්තු විශේෂ කුමක්ද 4 වස්තු විශේෂ සහෘදයාට ගෙන යාමට යොදාගත් දෘෂ්ටි කෝණය කුමක්ද 5 කවියේ කතකයා හඳුනාගත යුතුයි අපි 6 යොදාගත් කාව්‍ය අලංකාර හා කාව්‍යෝක්ති මොනවාද 7 තේමාවට අදාළ සංකල්ප රූපම ඇවීමට සමත් වූයේද 8 යොදාගත් භාෂාවේ සාර්ථක අසාර්ථක බව කෙසේද 9 පද සංගටනයේ සුවිශේෂත්වය කෙසේද 10 කවියේ මතු කරන ජීවන දෘෂ්ටිය මොනවාද 11 අරමුණු අනුව සංයමය රැකුණේද නැද්ද යන බව රස ජන 12 රස ජනනය වීම හා රසිකයාට ලැබෙන භාවමය හා බුද්ධිමය හැඟීම් සන්තර්පණය කෙසේද ඊළඟට පොදුවේ කවියේ සාර්ථක අසාර්ථක බව කෙසේද යන්නේ මම ඊටම කෙටියෙන් කිව්වේ මීට අමතරව තවත් ඔයාට ගැටලු සහගත යයි මා සිතන වදන් කීපයක අරුත් එවල ඇති ඒවත් චුට්ටක් බලා ගන්න ඊට අමතරව 10 11 සිංහල සාහිත්‍ය රසාස්වාදයේදී අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව විතරයි ලියන්න ඕන හරි ඒකටත් මම සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පාඩම් කීපයක මේ වෙනකොටත් රසාස්වාදේවල තියෙනවා තව ඉතුරු ටිකත් මම ඉක්මනට එවන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් සමුගන්න අයබෝන්